නිරිතතික මෝසම සක්‍රේවීමත් සමග දිවෙනට බලපායිති වැසිසා සුලන් තත්වේ තවදුරටත් අපේක්ෂා කරනවා. අයහපත් කාලගුණින් පවුල් 9587කට අයත් පුද්ගලයන් 35,222 ආපදාවට ලක්ව සිටිනවා. නිවාස 26කට පූර්ණ හානි සිදුව ඇති අතර 4,718කට අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා තත්වයෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර ආපදා තත්ත්වය පහවෙනතුරු ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට ඊයේ උපදෙස් ලබා දුන්නා. නිල්වලා, කැලණි, කළු සහ ගින්ගගේ ජලමට්ටම ඉහළ යාමත් සමග පහත්වීම් රැසක් ජලයෙන් යට වී පවතිනවා. අද උදැසන වන විට ගින්ගගේ ජලමට්ටම සටහන් වූයේ 3.8ක් ලෙසයි. බද්දේගම, අකුරට ඇතුළු ප්‍රදේශ කීපයක සුළු ගංගුතර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මාරවිල, තල්විල වැටිය මොය හා ආරච්චි කට්ටුව මුතුපන්තිය මොය විවෘත කිරීමත් සමග එම් ප්‍රදේශයේ ජලය සීග්‍රීන් බැසගොස් තිබෙනවා. හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් නාත්තණ්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගය, තුම්මෝදර ප්‍රදේශයෙන් සහ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගය මහවැ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. කෙසේ වෙතත් අතුරු මාර්ග රැසක්ද තවමත් ජලයෙන් යට වී පවතිනවා. ගම්පහ, ඌරුවල් ඔය, අත්තනකළ ඔය පිටාර ගැලීමෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුණා. ජායල, ගම්පහ, ගනේමුල්ල ප්‍රධාන මාර්ගවල ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. අත්තනකළ ඔයේ ජලය හේතුවෙන් වත්තල ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී පවතිනවා. වත්තල, පර්ණවත්ත ප්‍රදේශයේ පවුල් 300ක් පමණ පීඩාවට පත් වී ඇති අතර ඔවුන් අවතැන් කඳවුරුවලට යොමු කර තිබෙනවා. එම ජනතාවට අවශ්‍ය ආහාර, පානීය ජලය ආදී රජයේ මින්ම ස්වේච්ඡා සංවිධානවල මැදිහත් වීමෙන් ලබා දෙනවා. ප්‍රදේශයේ මාර්ග රැසකම ගමනාගමනයට බාධා මතුවී පවතිනවා. ඕපාත නොම්බර 3 වත්වයායේ විශාල මාර්ගසක් කඩා වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහලට යොමු කර තිබෙනවා. මේ අතර ආපදාවට පත්වුවන්ට අඛණ්ඩව සහන සලසන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සියලුම අනාරක්ෂිත ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග අපි දැන්ට ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඒ සඳහා ලැබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන ආපදා කළමනාකරණ අංශය, මධ්‍යස්ථානය, සහන ඒකකය, දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ ග්‍රාමධාරී මට්ටම දක්වා සියලුම රාජ්‍ය ආන්දෝලන ක්‍රියාත්මකයි. තවමත් අපි සියලුම ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලධාරීන් රඳවා තිබෙනවා. මේ අවශ්‍ය පරිදි ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන හින්දා මේ වැස්ස ඇතිවේ වැඩි වෙයි කියන හින්දා අපි මේ සියලුම බේරා ගැනීමේ කණ්ඩායම් යොදවලා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතය සම ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානය ඊයේ දිනේදී නාය මන්ත්‍රණගේ නිවේදනය නිකුත් කරන ලබ ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, බලංගොඩ, රත්නපුර, හිමුල්පේ, අයගම සහ කිරියල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර දිග යටතේ අවධානය සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක සහ සීතාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලබ සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කල්තර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, මතුගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල් දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, ගලිගමුව, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, මාවනැල්ල, වරකපොල, බුලත්කොහුපිටිය, දැරණියගල සහ හරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ හඹගම කෝරළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, නිවිතිගල, ඕපනායක සහ පැල්මඩුල්ලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර එක යටතේ විමසිලිමත් බව සිටින යන නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇතිවන බවයි. දිවයින හරහා පවතින නිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මේ පවතින වැසි තත්ත්වය සහ සුලන් තත්ත්වය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළදී වැස්සේ යම් අඩුවීමක්, නමුත් වැස්ස සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අපි බලාපොරොත්තු වෙනවා විටින් විට වැසි ඇතිවේවි කියලා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිරයි, සබරගම පළාත්වලත්, ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානයක මිලිමීටර 100 දක්වා වගේ තද වැසිත් අපි අපේක්ෂා කරනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවහමත් අපි බොහෝ තැන්වල වැසිහෝගිකුරුන් සහිත වැසි ඇතිවෙන්න ඉඩ කඩක. ඒ නිසා ධීවර ප්‍රජාවගෙන්, ඒ වගේම නාවක ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපි නැවත දැනුම් දෙනතුරු මුහුදු යෑමෙන් වැළකෙන්න කියලා. ඒත් එක්කම කියන්න ඕනේ කල්පිටිය සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට කොතුවිල් දක්වාන වෙරළට ඔබ්බෙන්න ඕන මුහුදු ප්‍රදේශ ඇතැම් අවස්ථාවල ඉතාරලු වීමේ ඉඩ කඩකුත් තියෙනවා.